අනේද කියන්නේ සෙව්වන් දි මෑණියොන්ට පිංසිත් වෙන්න මගේ නැති වුණ අරකට හොයා ගන්න පුළුවන් වුණානේ සෙව්වන් දි නංගි හරි බලගතුයි එයාගේ මන්තර ආයි සුපිරියට වැඩ කරනවා සීයේ අර මක්කේ නැති වුණා කිව්වේ නැති වුණ එක හම්බුණා කිව්ව නේද මොනවද නැති වුණේ කවුද සීයේ නැති වුණ එක හොයලා දුන්නේ එයා හරි බලගතු කාන්තාවක් එයාට පුළුවන් අදූෂමානී වැඩ කරලා අපේ තියෙන සියලුම ප්‍රශ්න ඇති කරලා දාන්න පුළුවන් එතුමියට එතුමිය හරිම හරි බලගතු කාන්තාවක් කොල්ලෝ ඒ කියන්නේ සීයාගේ නැති වුණ එක හොයලා දුන්නා සීයා ඉතින් ඒක කොහෙද වටගත්තේ මම දවස ගානේම අල්ලලා බැලුවා තියෙනවද කියලා කොහෙද ඒත් ඉතින් තිබ්බේ නෑනේ ඒක සීයා දවස ගානේම හොයලා ඒක හම්බුනේ නෑ කියලා කියන්නේ මේ යාපංකෝ ඔය සීයා දැන් වයසයි ඉතින් කොහෙද බන් තියෙන්නේ වයසට ගියාම නැති වෙනවා ඉතින් සීයේ සෙව්වන් දි මෑණියොන්ට ඒක හොයලා දෙන්න පුළුවන් වුණාද නැත්තම් කොල්ලෝ එක මන්තරයයි මැතුරුවේ ඒක හම්බුණා ඊට පස්සේ මම ඒක අල්ලලා බලද්දි ඒක තිබ්බනේ බං කොල්ලෝ ඔයි මෙච්චර වයසට ගිය මේ සීයාගේ ඒකත් හොයලා දෙන්න පුළුවන් වුණා නම් සෙව්වන් දි මෑණියොන්ට අපේ ඒක හොයලා දෙන්න කිව්වොත් ඉතින් හොයලා දෙයි නේද බං මම දැක්ක මෙන්න මේ පැත්තට එනවා උඹලගෙත් මොනව හරි නැති වුණා නම් කියාලා එතුමිය පටාස් ගාලා හොයලා දෙනවා සීයා මෙච්චර නාකි වෙලත් සීයාගේ අරක හොයලා දෙන්න පුළුවන් වුණා නම් අපි මෙච්චර තරුණ වෙලා අපේ එකත් හොයලා දෙන්න පුළුවන් වෙයිනි නේද අන්න අන්න කොල්ලෝ සෙව්වන් දි මෑණියෝ මේ පැත්තට එනවා වැඳපල්ලා කොහොමද දරුවා ඔබට කොහොමද දැන් මෑණියොන්ට පිංසිත වෙන්න මගේ අරක හොයා ගන්න පුළුවන් වුණානේ දැන් මං හරි සතුටෙන් ඉන්නේ මේකනේ දරුවා මගේ මන්තරවල තියෙන අදෘශ්‍යමාන බලවේගෙන් මට පුළුවන් ඕන දෙයක් හොයලා දෙන්න. ඒක තමයි මට කරන්න පුළුවන් ලොකුම දේ. මිනිස්සු බොරු කරාට මම බොරු කරන්නේ නැහෙනි. මට පුළුවන් මගේ තියෙන අදෘශ්‍යමාන බලවේගෙන් ඕගොල්ලන්ගේ නැති වෙලා තියෙන හොයා ගන්න ඕන දේවල් ඕන දෙයක් මට හොයලා දෙන්න පුළුවන්. ඒක තමයි මෑණියනේ. මමත් මේ මෙතන ඉන්න පොඩි කොල්ල දෙන්නට කී කීටි. මගේ අරක නැති වෙලා දැන් කොච්චර කල්ද? ඔබ තුමිය ගාවට ගිහිල්ලා එකම එක අදූෂමාන මන්තරේනි මැතුරුවේ පටාස් ගාලා බඩු හම්බුණා. සීයා අරක නැති වුණා කියලා කොහොමද දන්නේ නේද බං එහුවේ? ඔයි මට නම් බෑ හොඳේ මට නම් ලැජ්ජයි. චක්කෝ මෑණියන් හරි කමක් නෑ. ගෑණියෙක්ගෙන් ඕක අහන්න බෑනේ බං. ගැව්වත් තේම. කමක් නෑ අහමු. වයසට ගිය සීයා ඇහුවා නම් අපිට අහන්න බැරි කමක් නෑනේ. හරි දැන් උඹ කියන්නකෝ මොකද්ද මම අහන්න ඕනේ කියලා. උඹ කියපන්. දවස් ගානක් තිස්සේ අත ගාලා බැලුවා. ඒ වුණාට තිබ්බේ නෑ. පුළුවන් නම් හොයලා දෙන්න කියපන්. ඔයි එතකොට මගේ රාන් කුරුල්ලා ඉන්නවා කියලා ඒ ගෑණි කිව්වොත් එහෙම. හරි ඉතින් අපි බලමුකෝ මේ ගෑණි ඇත්ත කියනවද කියලා. ඒ ගෑණි දන්නේ නෑනේ උඹගේ රාන් කුරුල්ලා ඉන්නවද නැද්ද කියලා. ඒ ගෑණි මැතුරුවොත් උඹගේ රාන් කුරුල්ලා ඉන්නවා කියලා අපි පිළිගමු. නිකන් හරි නෑ කියලා කිව්වොත්. හරි. මේ ගෑණි ගාව තියෙන අදූෂමාන බලවේගයක්ලු. නිකන් හරි මගේ රාන් කුරුල්ලා කපාගෙන ගියොත් මම මොකද්ද කරන්න කියපන්කෝ. මෑණියන්ට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඔබතුමිය වගේ කාන්තාවන් ගොඩක් අඩුයි. අදුසමාන බලවේගයක් කිය
මිනිස්සු බොරුව කරන්නේ. ඒ ඔබතුමිය සත්‍ය විතරයි කරන්නේ. මා පුතා, ඔබ සත්‍ය වැසුවේ. මම කොහොමත් අදෝෂමාන බලවේගයන් එක්ක විතරයි ගනුදෙනු කරන්නේ. මොකද මම ජීවීන් එක්ක විතරයි. මම පණ නැති දේවල් එක්ක කරන්නේ. ඒව කාටුන් වැඩනේ. මේ 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 සෙව්වන් දික්කේ. මොකක්ද සෙව්වන් දික්ක? කොල්ලනේ කරුත්‍රේ තියාගනි. සෙව්වන් දි මෑනියන් කියහන්. සෙව්වන් දික්ක කියන්න එපා, පව් සිද්ධ වෙයි. හරි හරි සීයේ, කට චොට්ටක් වැරදුනා. ආ දරුව, මොකද ඔබට තියෙන ප්‍රශ්නේ? වහම පවසන්න, මට ගොඩක් වැඩ තියෙනවා. මේ මේ මෑණියනේ, මෑණියන්ට පුළුවන්ුනේ දර නැති වුණ අරව හොයලා දෙන්න. ඕ ඒ සත්‍යයක්. මිසකේන්න මට නැති වුණ සියල්ල සොයා දෙන්න පුළුවන්. මගේ අදෘශ්‍යමාන බලවේගවල තියෙන බලයෙන් මට නැති වුණ දේවල් හොයලා දෙන්න. ඉතමත් සුළු කාලේ යන්නේ. දැන් හරි බහපන් අරක. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. ලයික් එකකුයි කමෙන්ට් එකකුයි මතකතෝ දාන්න. මං චූටි බූටි. Thank you friends.